ගරු ජනාධිපතිතුමනි, අද ඉතාම තීරණාත්මක දවසක්. ඊ අපේ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීරණය කරා. අද ඔබතුමාට මේ මූණ දැක්කම ඉතාම සතුටින් කියන්න පුළුවන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ 70%කට වැඩි පිරිසක් අද ඔබතුමාට සහාය පළ කිරීම සඳහා අද මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රජයේ නියෝජනය කරන ඒ ප්‍රමාණයට අමතරව විදේශගත වෙච්ච 6 දෙනෙක් ඉන්නවා. ගරු ජනාධිපතිතුමනි, ප්‍රසන්න රණතුංග ඇමැතිතුමා, බන්දුළු ගුණවර්ධන ඇමැතිතුමා, අරුන්දික ප්‍රනාන්දු ඇමැතිතුමා, මේ සියලු දෙනා දුරකථනයෙන් ඒ තීරණයට එකඟ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ ගණනාවක් හෙටානිද්ද රැස් වෙලා තීරණය කළ ඔබතුමාට සහාය දෙන්න තීරණය කළා තියෙනවා. අපි මේ ඔබතුමාට සහාය දෙන්න තීරණය කරේ ජනාධිපතිතුමනි, මේ වෙලාවේ රට වෙනුවෙන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න පුළුවන් නායකයා ඔබතුමා නිසා අපි පළවෙනි වතාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අතිතර බහුතරයක් ඒ තීන්දුව අපි ඔබතුමා වෙනුවෙන් ගත්තා. ඒ වෙන මොකුත් නෙවෙයි, වෙන කිසිදු කොන්දේසියක් නෙවෙයි, මේ වෙලාවේ මේ අභියෝගය බාර ගන්න පුළුවන් එකම කෙනා ඔබතුමා කියලා. ඒ නිසා අද මේ සියලු දෙනා ඔබතුමා වෙනුවෙන් මේ තීරණ අරගෙන තිනවා. එළඹෙන ජනාධිපති මැතිවරණේ ඔබතුමා ජයග්‍රහණය කිරීම සඳහා මේ සියලු දෙනා කැප වෙනවා. ඒ වගේම අද දවසේ SM චන්සේන ඇමතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික් සංවිධානයේ සියලු දෙනා ඇවිල්ලා ඉවර වෙලා ඒකමතිකව තීරණය කර ඔබතුමාට සහයෝගය දෙනවායි කියලා. ඒ නිසා පක්ෂයක් හැටියට මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කියන්නේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි ඔබතුමාට පක්ෂයට වැටිච්ච සංඛ්‍යාවෙන් වැඩි බහුතරයක් ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දීමට අපි සියලු දෙනා කැප වෙනවායි කියන පොරොන්දුව අපි ඔබතුමාට දෙනවා. මේ රටෙන් ආර්ථික ප්‍රශ්නට, සංවර්ධන ප්‍රශ්නට, ජාති ප්‍රශ්නට, දෛනික ප්‍රශ්නට, අයිති සග අරගලය ප්‍රශ්නට මේ ජනාධිපතිතුමාට තමයි සර්වලෝක නිවාරණය වාගේ මේ අපේ රටේ ප්‍රශ්නට තීරණ කරන්න පුළුවන් කියලා මම පිළිගන්නවා. මේ කාලේ ඉඳලා මම මේක කියනවා. මම යන්න ජනතාවට තේම කියනවා, රටේ ජනතාව එහෙම පිළිගන්නවා කියලා මම හිතන්නේ. ඔබතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ දේශපාලඥයොත් එක්ක, විශේෂයෙන්ම තරුණ, මම ඒ කියන්නේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන, තරුණය පිරිසක් ගැන ලොකු විශ්වාසයක් තියලා ඔබතුමා මේ රටට ලොකු ආදර්ශයක් දුන්නා සැබෑ නායකයෙක් විදිහට. ඒ තරුණයෙන්ම දෙවන පෙළ විශාල හොඳ නායකත්වයක් හදන්න ඔබතුමා වැඩ කරා. ඇත්තටම ඔබතුමා ගැන අද මේ රටේ ආකර්ෂණයක් වෙලා තියෙන්නේ, විශේෂයෙන්ම සමාජයේ කතාවක් ඇති වුණේ මෙන්න මේ අවුරුදු දෙක තුළදී. ඔබතුමා සැබෑ නායකයෙක් විදිහට මෙන්න මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඒ අපේ පිරිසට දීපු නායකත්වය, මොකද අද ජනතාව කතා කරන්නේ ඒක. මේ හැමෝම කිව්වා වගේ ඉතාම සංවේදීව ශක්තිමත්ව ගත්ත තීරණයක්. අපි විශ්වාස කරන ඔබතුමා ඉදිරියට මේ රටේ ආර්ථිකයේ ගොඩනගමින් බලාපොරොත්තු වන සුරක්ෂිත රටක් ගොඩනගයි කියලා. ඒ වගේම මේ හැමෝම කතා කරාට වැඩිම ඡන්ද බලය තියෙන කාන්තාවන්ට 52%. ඒ ශක්තියත් එක්ක ඔබතුමාව ජයග්‍රහණය, විජයග්‍රහණයක් කරා ගෙන යන්න අවංකවම අපි සියලුම දෙනා කටයුතු කරනවා කියන එක මතක් කර සිටි. මේ රටේ හරියට කරන්න පුළුවන් එක්කෙනෙක් කැන්ඩිඩේට්ස් වලින් කවුද කියලා ජනතාව ඔක්කොම තීරණයක් අරගෙන තියන්නේ ජනාධිපතිතුමාට විතරක් පුළුවන් කියලා ඔක්කොමලා විශ්වාස කරනවා. ඔපෂන් පැත්තේ ඉන්න කට්ටියත් විශ්වාස කරනවා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරක් පුළුවන් කියලා. ජනාධිපතිතුමා මේ බාර අරගෙන කිව්වා, මම මේක හෙට කරනවා, අනිද්දා කරනවා කියලා බොරු කිව්වනේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ආවා, මීට වඩා අමාරුව කාලේ අපි මූණ දෙන්න වෙනවා, නමුත් මම මේ ඔක්කොම නිවැරදි කරනවා කියලා ඇත්ත කතාව පාර්ලිමේන්තුවෙන් කිව්වා. දැන් උතුරු නැගෙනහිර මිනිස්සුත් දැන් තීරණය අරගෙන ඉවරයි, ජනාධිපතිතුමාට ඡන්ද දෙන්නේ. අපි තීරුම් ගත්තා රට ඉදිරියට යන්නේ නැහැ, රට එන්නේ පසුපසට යනවා. ඒ වගේම රටේ ජනතාවට කවදාවත් මූණ දීපු, පෑත කාලදී මූණ දීපු නැති දුෂ්කරතාවට මූණ පාන සිද්ධ වෙනවා කියලා. අද අපි දන්නවා එදා රටේ ජනතාව ඒ මූණ දීපු දුෂ්කරතාවලින් මුදවා ගන්නට සමත් වෙලා තියෙනවා. කාටවත් ඒක නැහැ කියන්න බෑ. කවුරු මොනව කිව්වත් අද මේ රටපත් වෙලා තියෙන තත්ත්වයක අපිට සතුටු වෙන්න පුළුවන්. අද මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ගොඩක් වෙලා තියෙනවා. එදා තිබුණ තත්ත්වයත් එක්ක සම කරාම අද අපිට නිදහස උස්ම ගන්න පුළුවන් කමක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා මොන පක්ෂ හිටියත් මම හිතන එතුමගේ හැකියාව, එතුමගේ අත්දැකීම්, එතුමගේ දැනුම උපයෝගී කරගෙන මේ රට ඉදිරියට ගෙන යන්න ඕන කියලා. සියලු දෙනාම පෙළ ගැහිලා මේ
රනිල් වික්‍රමසිංහ මහත්මයාව මීළඟ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවලා මේ රටේ ජනාධිපති කරන්නට ඕන කියලා. අපි ඇත්තටම පහුගිය කාලේ තමුන්නාංශගේ සියලුම ආර්ථික ක්‍රියාවලියට අපි උදව් කෙරුවා. කොහේ හිටියත් අපේ ඡන්දය අපි ලබා දුන්නා වගේම ආණ්ඩුව අපි ආරක්ෂා කෙරුවා. අපි දන්නවා ඕනම රටක ආර්ථිකය බිඳ වැටුනොත් රට විනාශ වෙනවා කියලා. අද අපි එක්ක මන්ත්‍රීවරු 25ක ආසන්න ප්‍රමාණයක් ඉන්නෝ. ඉන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇමතුමාගේ කණ්ඩායමක් ඉන්නෝ. අපි නිරන්තරයෙන් සාකච්ඡා කරනෝ. ඒ නිසා අපි ඒකමතිකව තීන්දුව කරලා තිබුණා ඔබතුමන්ට සහාය දෙන්න. ඉතින් මුල් අවස්ථාවේදී රැස්වීම කීපයකට අපි ගොඩ වුන් නැති වුණත් අපි සහාය දීගෙන හිටියා. ඒ නිසා ඉදිරියේදී අපි එකට වැඩ කරනවා විතරක් නෙමෙයි අපි හැමෝම අපි දැන් එකම පක්ෂයක කියලා මට හිතෙන්නේ අපි ඔක්කොම ආපෞසරයක්. ඒ නිසා අපි හැමෝම සහෝදරයෝ ලෙස ඔබතුමාගේ ජයග්‍රහණයට අපේ සම්පූර්ණ ශක්තිය යොදන බව මම මේ අවස්ථාවේ මතක් කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අය හැටියට ඔබතුමා එක්සත් ජාතික පක්ෂේ නායකයෙක් හැටියට එකට එක්කහු වෙලා පෞගේ කාලේ වැඩ කිරීමේදී අපිට පරස්පර බවක් අපි දැක්කේ නැහැ. අපි එකඟතාවයන් වලට එන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් අපි අපේක්ෂා කරනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජික හැටියට ඔබතුමාත් එක්ක රටේ අනාගත වෙනුවෙන් එකට එක්කහු වුණා. ඔබතුමාගේ නායකත්වය අපි අපේක්ෂා කරා. එහි ප්‍රතිඵල රට එකතු කරා. අනාගතෙත් ඒ විදිහටම ඔබතුමාගේ නායකත්වය අපිට ලැබෙවි කියන විශ්වාසය පදනම් කරගෙන අපි ඔබතුමාගේ ජයග්‍රහණය වෙන කැපැල්ල වැඩ කරන සූදානම් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය දව දින දෙකේදී රඹුක්කන ආසනයත් කෑගල්ල ආසනයේත් අපේ බලමණ්ඩල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලමණ්ඩල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයෝ සම්බන්ධ වෙලා පැවැත්තුවා. ඒකෙදී අපි පැහැදිලිව සඳහන් කරපු ආකාරයට අපි කෙලින්ම ඔබතුමාට සහයෝගය ලබා දෙනවා කිව්වහම ඒ සියලු දෙනාම ඒක ඒකමැතිකව තීන්දු කරා. ඒ සියලු දෙනාගේත් සහයෝගය ලබා දෙනවා කියලා සඳහන් කරා. අපි මේනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අපි නව සන්ධානයක් හැටියට හම්බන්තොට මොණරාගල සහ බදුල්ලේ අපි විශාල රැස්වීම රාශියක් තියලා නිල නොවන ජනාධිපති රටේ ප්‍රබුතුමාට සහය දුන්නා. මම හිතා මම මෙතන නියෝජනය පුත්තන් දිස්ත්‍රික්කේ මමත් අපේ චින්තක මහජන මන්ත්‍රීව මෙතන ඉන්නවා. අපි මේනකොට අපි දිස්ත්‍රික්කයේ සියලුම පළාත්සභා මන්ත්‍රීවරු ඒ වගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේම විශේෂයෙන් පාර්සභාවල අපේ ආසන පහේම අපි නිරන්තරයෙන් අපි සාකච්ඡා කරා. දැන් ඒ අය මේ වෙනකොට තීන්දුව කරලා තියෙන අධිකාරිය ඔබතුමාට උදව් කරන අපි ඉදිරියේදී අපි කණ්ඩායම කැඳවලා පුත්තන් දිස්ත්‍රික්ක වගකීම අපි බාරගෙන ඔබතුමාට විශේෂ ජයග්‍රහණයක් මේ එන මැතිවරණදී පුත්තන් දිස්ත්‍රික්ක ලබා දෙන්න අපි කටයුතු කරන බව මතක් කරමින් නැවත ඔබතුමාට සුපතනවා. ස්තුතියි. ගරු ජනාධිපතිතුමනි, අද දවසේ මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා පළාත් සභා හිටපු මහමැතිතුමා සහ පළාත් සභා මන්ත්‍රීවරු ඒ වගේම ප්‍රාදේශීය සභා නගර සභා සියලුම සභාපතිතුමාලා මන්ත්‍රීතුමාලක අපි මුතුකුමාරණ ඇමතිතුමත් හිටියා. අපි රැස්වීමක් පැවැත්වුවා. අපි ගන්න තීරණය මොකද්ද කියලා අහන්න අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙනවද දෙන්නේ කී දිනෙද්ද? ඒ වගේම පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට ජන සහයෝගය කොහොමද කියලා උරගාලා බලන්නයි ඒ තීන්දුව මට තනියෙන් ගන්න බැරි හින්දා මම ඒ විදිහට ඒ සාකච්ඡාව කරලා අන්තිමට මම කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන අය අත්උසන්න කියලා. 200ක් පමණ හිටිය අය පිරිස 200න් 198ක්ම ඔබතුමාට සහයෝගය දෙන්න කියලා අත ඉස්සුවා. ඒවන් කියන්න කනගාටුයි. මම ඉතාම මේ ජීවිතේ වාගේ ආරක්ෂා කරපු පක්ෂේ පොහොට්ටුව හැදුවේ අපි. ඉතින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට දෙන්නයි අත ඉස්සුවේ. ඉතින් ඒක අපේ වැරද්දක් නෙවෙයි. අපි පුළුවන් තරම් කිව්වා පක්ෂ නායකයන්ට පක්ෂය හැටියට ඉඳගෙන මේ සහයෝගය දෙන්න ඕන කියලා. ඉතින් අන්තිම දවසේ ඊයේ වෙනකම් මේ බලා හිටියා මේ සහයෝගය තමුන්නාන්සේට පක්ෂයක් හැටියට ලබා දෙයි කියලා. ඒක දෙන්න බැරි වුණා පක්ෂයට. නමුත් එහෙම වුණයි කියලා අපේ පාක්ෂිකව අපිට අතරමං කරන්නවත් බෑ. ඒ වගේම අද තියෙන දේශපාලන තත්ත්වෙ මම අලුතින් කියන්න අවශ්‍ය නැහැ. නොයෙකුත් බලවේග තියෙන වෙලාවක් මේ රටේ අනිත් ඉස්සර තිබ්බ මැතිවරණ වගේ නෙමෙයි. මේකෙන් අපේ කණ්ඩායම අපේ සාමාන්‍ය ජනතාව ජයග්‍රහණය කරන්න ඕන නිසා අපි මේ පක්ෂය දිහා බලන්නේ නැතුව අද සියලු දෙනාම අද පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු 90ක් විතර අද එකතු වෙලා ඉන්නවා මෙතනම. ඉතින් මම හිතන්නේ තව ඉස්සරහටත් තේරුම් අරන් තමුන්නාංශයේ ජයග්‍රහණය සඳහා එකතු වෙයි. ඒක තමයි මේ යුගයේ කාලේ හැටියට කළ යුතු කාර්ය වෙන්නේ. ඒකයි යථාර්ථය. ඒ සඳහා අපි සියලු දෙනාම විශේෂයෙන් මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙතන ඉන්නවා ශ්‍රී ලංකා ඇමතිතුමා ඉන්නවා මුතුකුමාර ඇමතිතුමා
අපේ යාවෙන වීරසෙන ගමගේ මන්ත්‍රතුමත් අපිත් එක ඉන්නේ. අනුඩාධ ප්‍රදේශක ගත්තම සියලුම දුමින්දසානායක මන්ත්‍රතුමා ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන්. රහුමාන් ඉසාක් මන්ත්‍රතුමා ඇතුළු අපේ මන්ත්‍රීවරු ඔක්කොම නමයයි තේරෙන්නේ අනුඩාධ ප්‍රදේශිකයෙන්. අට දෙනෙක්ම ඔබතුමාට සහයෝගය දෙනවා. අට දෙනෙක්ම එක්කෙනයි ඉන්නේ සජවෙට. ඒ සජවෙට ඡන්දය ගත්ත එකනත් 27,000යි ගත්තේ මම 140,000 පළවෙනි හැටියට එනකොට. ඉතින් ඒ නිසා අපිට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපේ දිස්ත්‍රික් නායකයෝ සියලු දෙනා ඔබතුමාගේ ජයග්‍රහණය සඳහා පෙනී සිටිනවා පක්ෂය නැති වුණාට. ඒ පක්ෂය කියන්නේ අපි තමයි. අපි ඔක්කොම ඉන්නවා මෙතන. ඒ පක්ෂයේ ගොඩනගාපු අය ඉස්සරහට අරයි යන අය. නිසා කිසිම සැකයක් නැහැ. ඔබතුමාගේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ සඳහා අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් මනාවතින් ඔබතුමා. මේක සංවේදී අවස්ථාවක්. මෙතන නියෝජනය කරන්නේ ලංකාවේ වාමාංශික ජාතිකත්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරු. මම පළමුවෙන් ඔබ සියලුට ස්තුති කරන්නේ. දැන් අවුරුදු දෙකයි මේක මට තනියම කරන්න බැරි වුණා. මං ආවේ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න. ඒ සම්ප්‍රදායික දේශපාලනයට එක පක්ෂයකින් බලය අරගත්න එක නෙමෙයි. ඒ වෙනකොට බලය අමතක වෙලා දුවලා තිබුණේ හුඟක් අය. මම ජනාධිපතිකම භාරගත්තද්දී ඔක්කොම පක්ෂවාගේ කොටස් දෙකකට බෙදුණා. මම පොහොට්ටුවේ සහයෝගය ඉල්ලන්න අන්තිමට ගියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟට. එතුමයි තීරණය ගත්තා. හරි තීරණයක් ගත්තේ. අදත් මං එතුමාට ස්තුතිවන්ත වෙනවා ගත්තේ තීරණය වෙන එක. මං වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන්. ඔය කණ්ඩායම හිටියේ නැත්තම් ඉදිරියට අපිට යන්න බෑ. මං තීරණය කරා හිටපු ඇමතිවරු එක්ක වැඩ කරන්න, අනෙක් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉල්ලන්න. අන්තිමට මේක තනියම මට අදින්න බෑනේ. මං ආර්ථිකය හැදුවත් බස් දුවන්න ඕනේ, රෝහල් තියෙන්න ඕනේ, පාසල් දුවන්න ඕනේ, ඉන්ධන තියෙන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම කරන්නේ ටීම් එකක් හැටියටනේ. ඒකම ඉගෙන ගත්තේ 77 ජයජයවදනේ යටතේ. එතුමයි අදහස් තිබුණා අපි ඔක්කොම ඇද්ද නිසා එක කරේ. මහවැලි එතුමයි තිබුණත් එතුමක ගාමිණී එක හදන්න. ප්‍රේමදාසට කිව්වා ශ්‍රීජයවදන පුරා ගෙවල් ටික හදන්න. මට කිව්වා අධ්‍යාපනය බලන්න. රොනීට කිව්වා ආර්ථිකය බලන්න. අන්න එහෙම ටීම් එකක් ඕනේ. ඒ අත්දැකීම තමයි මෙතෙන්ට ඉදේ. මේක විශාල යුද්ධයක්. අපි මේක ඇද්ද. අද මේ රටේ හැවෙන ඕනෑකෙන් ගන්න මේ ටීම් එකට විතරයි කරන්න පුළුවන්. ඒකයි තාත්තේ දෙවෙනි ටීම් එකක් නැහැ මෙතන. ඕකයි කරන්න පුළුවන් ටීම් එක කියලා. ඒ ටීම් එක ඇති කරලා තියෙනවා. ඒක විශාල දෙයක්. මං හිතුවේ මේකේ මං ඉදිරිපත් වෙන්නේ මට පෙවුන්නේ වෙන කාටවත් මේක කරන්න පුළුවන්ද? අඩු ගානේ තව අවුරුදු 5ක් ගෙනියන. එතකොට ඉන්න ටීම් එක තව දැනගන්න ඕනේ ඊට පස්සේ ගෙනියන්න කොහොමද කියලා. කොහොමද වැඩ කටයුත්ත කරන්න කියලා. ඉතින් ඒක කරන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. මේක කරන්න තියෙන්නේ මේ වටේ ඔයගොල්ලෝ විතරයි. ඒ බලය අරගෙන රට හදන්නේ. එතකොට තව අවුරුදු 5ක් යන්න පුළුවන්. ඒකයි දේශපාලනේ. ඉතින් තියෙන්නේ මේක දිනලා පාර්ලිමේන්තු ඡන්දෙ දිනලා බලන්න. අපි ඔක්කොම එකට වැඩ කරමු. මේක එක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් දැන් අපි තෙන්ට යන්න වැඩ කටයුතු කරමු. මොකද ලෝකෙම අගින් අහන කොහොමද මේ අවුරුද්ද එක කරේ කියලා. මං කොහොමද මේ ටීම් එක මොකද්ද කියලා. මේ මං කිව්වහම මේ නිකන් එහෙම් මෙහෙම් කට්ටිය තෝරාගෙන ආණ්ඩුවක් හදුවා කියලා ඒගොල්ලෝ මන් දිහා බලන මොකද උනේ කියලා. අත්ත වශයෙන්ම අද මං කතා කරා දකුණු අප්‍රිකාවේ ජනාධිපති රම්පෝසට. එයා කියනවා මේ ඔයගොල්ලෝ කරේ අවුරුද්දකින් ලොකු වැඩක් කියලා. හැමතැනම අහන්න මේ දැන් IMF ආවේ කට්ටිය. ඒක ඔයගොල්ලෝ කොටස් කාලේ. අපි ඔක්කොම එකට කරා. ඒක අරගෙන ඉදිරියට ගෙනියන්නේ. මේ ඡන්දය කරන්න අපි ලෑස්ති වෙලා ඊළඟ ඡන්දෙත් කරමු. මං ස්වාධීනවාව එක හේතුව මිනිසුන්ට මේ දේශපාලනේ එපා වුණා. පෝට්ටුවේ දේශපාලනේ, UMP දේශපාලනේ, සජබේ දේශපාලනේ, JVP මොකුත් එපා වුණා. දැන් ඔයගොල්ලෝ අලුතෙන් එන්න. ඔයගොල්ලෝ අලුත් මාර්ගයක යන්නේ. හැරෙන්න එපා. ඔයගොල්ලෝ දක්ෂයෝ. Don't underestimate yourself. මම වැඩ කළා තියෙනවා. මම 77 වැඩ කරපු ගෲප් එකක් වගේ තමයි මේ සැරේ වැඩ කරේ. ඕනෑම අභියෝගයක් මුහුණ දීලා ඉස්සරහට ගියා. ඉතින් ඒ නිසා මම සියලු දෙනාටම ස්තුති කරමින් අපි ඉදිරියට යමු.